ඉහතුනි සුනාපරත්ත කියල දේශයක් තිබුණා. ඔබේ කහ ලතියනවා. දුර සුනාපරත්ත දේශය සමහර වෙලාවට බොහ ට අපි සලකන්න මැඳ පෙරදිගව ගිරටව. මේ දේශන්දල වෙළදාමි තුට ඒකාලෙත් වෙළදාමට ප්‍රසිද්ධයි. වෙළදාමී අයි අයි මල්ලී දෙන්න ජම්බුද්දීපිට පිමිණ. ජම්බුද්ධදේපේ සාවස්තිනවර වෙළදාංකරගෙන ඉන්නකුට මිනිස්සු ඔක්කෝම සවස්කාලයේ ධර්මය හන්ඩ මේ දෙවරක් නිහිරට පැමිණෙනවා. මේ දැකලා අර වෙළදාමයාාපු අයියි මල්ලි කණ්ඩයිම ප්‍රධානයා ඒ දෙදෙන ඇවිල්ල ධර්මේශ්‍රවනය කළා ඒයින් අයියාට හිතුනා මට පැවිදින්න ඕන සංගය විසේ මහා දම් පූජා කරලා ඉටවස අවසානයේ සියලූම කරත්තවලින් ඒ වස්තුව ධනය තමන්ගේ මල්ලිට පවරලා අයියා විසින් මොකද කලි හුද්ද කලා වෙලා පැවිදි වුණා භාග්‍යතුන් වාන්සේළඟ ඒකිනාා ගෙනාම පන්න සුනාපරත්තය හිටපු නිසා සුනාපරත්තවාස පුන්න තෙරුන් වහන්සේ. තකොට අරවාගේ අරාභියවාගේ රටකින්දලා පැවිදිවනාට පස්සේ උන්වහන්සේට සැවැත් නෝරට වැඩිය පරිසරේ හොඳයි කියල හිතුනා බණභාවනාවට ඒ තමන්ගෙම ජනපද. ඒේතුව ඒ ජනපදට තමන් හුරු වෙලාඉන්න නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම කමටහනක් ලබා ගන්න ඕන කියල භාග්‍යතුන් වහන්සේ ගඟට ගල්ල වන්දනා කළකි අහිටිනවා. ස්වාමීණී භාග්‍යතුන්න්නාන්ස මම හුද්ද කලා වීකෙන් මේ ධර්මී බුරුදු කරගන්න කල්පනා කළ මට භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් ධර්මී දේශනා කරන සෙක්වා ම පුරුදු කළ යුතු දහම් පරියායි. එතකුු බුදුරජාණන් වහන්සේ දේශනා කළා හොඳයිපුන්න එම් මෙහෙම තේරුම් ගන්න කිවවා සන්තිපුන්න චක්කු විං්ඥියා රූපා ඉට්ටා කන්තා මනහපා රජනීයා ඉෂ්ට කාන්ත මනාප කාම උපසංහිත කාමය උපසංහිත කාමය සහිත වූ කාම සිතිවිලි ඇති කරන කෙලෙස් ඇතිකරවන ඇහින් දකින රූපතියෙනවා භික්ෂුව මේ රූප ඉදිරියේ තංච අභිනාන්දති ඒ අභි නන්දනාව කරනවා සතුටින් පිළිගන්නවා අභිවදති සතුටින් කතා කරනවා. අජ්‍යෝසාහා ඇතිට්ටති එහි තුළ බැසගන්නවා එතකොට මේ විදියට සතුටින් පිළිගන්නකුට සතුටින් කතා කරනකුට ඒ තුළ බැසගන්නවුට උපා්්‍යති නන්දී තුෘෂණාව කැමැත්තු උපරදිනවා. ඒකම තමයි උපාධානය වෙන්නේ තදූපාදානං. නන්දි සමුදයා දුක්ඛ සමුදයෝතිපුන්න වදාමින්. තෘශ්‍රණාව ඇතිවීම දුකී හටගැනීමයි කල බුදුරජාන් වන්සේ දේශලා කරන්න. ඇයි මේවා සතුටින් පිළිගන්නකොට කතා කරනකොට ඒ තුළ හිට බැසගන්නකොට කැමැත් උපදිනවා. තෘෂ්නාව. තන්නාපච්චය උපාදානං උපාධන පත්‍යයක් බවු වපච්චා ජාති ජාතිපච්චා ජරා මරණන් සෝකරිදිව දුක්ක දෝමනා සුපායාස සම්බවන්ති තුරශරණාව ඉපදීමෙන් දුක හටගත්තා කියල දේශනා කළින් එනිසා කණින් අහන ශබ්ද නාසයෙන් විදින ගඳසුවඳ දිවං විදින රසය කයිං විදින පහස සිතෙන් සිතන අරහුණු සතුරෙන් පිළිගත්තුවොත් ඒේ හිට පේ හිතට දැනෙන දේවල් කයිට දැනන්න දේවල් සතුරෙන් පිළිගත්තුව තේවාම වරනාා කර කර කතාකළු ඒ තුළ හිත බැස ගන්නවා. ඒ දුලින්ම තමයි තුෘුෂනා උප දින්නේ. තෘෂිණ ඕප දිනානං එතැන දුකත්තුක දිනවා. ඒර්වාස්සය බුදුරජාණන් වහන්සේ වදාලා හැබැ ඉපුන්න මේ ඇහැට පේන ඉෂ්ඨ කාන්ත මනාප කාමෝප සංහිත රජනීය මේ දරමියන් ගැන මේ ඇහැට පේන රූපස් කණට හහිෙන සබ්ද නාසිට දැන ගඳ සුවන්ද දිවට දයන රසය කයිට දෙන්න පහස සිතර සිතෙන අරමුණු. මෙන මේවා ගැන අභිනන්දනා කරන්න නැත්තං සතුටෙන් පිල්ගන්න ඇත්තම්. ඊළඟට ඒ ගැන කතා කරන්න නැත්තා සතුටෙන් ඒ තුළ බැසගන්න එත්තං. තෘෂ්නාව නැතිවෙනවා නන්දිය නැතිවෙනවා. නන්දි නිරෝෝ නන්දි දුක්ඛ නිරෝධෝති පුරණ වදාම. තෘෂ්නාව නිරුද්ද වුණොත් දුක නිරුද්ධ වෙනවා. නතකොට අපි වුනත් ඔබගේ ප්‍රායෝග ජීවිතයේ බලන්න ඔබගේ ගිදෙට්ට කෙනෙක්ෙනෙකුට දැක්කගම්ම සතුටීනම් කොහොම දඔයා කොහොද ඔයා කොහිදගේ අනිව යාටිකම් මහත් තේලා ලස්සනයි ඔයා දැන් කෙට්ටු වෙලා මේමයි කියෙල මනවනහරි කතා කරන එනවා පැය ගනන් එයත්තක ඉන්නවාඉදකුට ඔහුත් එක තමයි වාසේදැන් ආපු අරමුණත් එක්ක ඒවාගේ තමයි ඇහැට එන්න රූප අපි පිළිගන්නවා රූප අපි විචාරය කරනවා මෙයා මෙහෙම මෙ මෙහෙමයි කිය ඒත් උල හිත බැස ගන්නවා සසර හැදෙනවා හැබැයි අපි එහෙම කරන්න නැත්තා අපිට අපි අපිගම අප ගෙදරට එන කෙනා අපි පිළිගර නෑ ඇත්තෙක අපි කතාාවන්නේ යව භජනය කරන්නේ අපිට ඇත්තේ ඇසුරක් නෑ තුට එයාවෙෙන් වෙලාපි. ඒ වගේ මේ ඇහැට පේන රූප සබ්ද ගන්ධ රස පහස අරමුණු අපිත්තක යාලුවෙන එක තමයි අපිට තියන පුරස්නේ. මේ අරමුණු අපිත්තක යාලු වෙලා අපේ හිතේ හක්වලං කොරනවා. මනසට එන අරමුණුත් එක අපි යාළු වෙලා හින්නේ. අපි තනියෙන් නෑ. සෑම ගෙවෙන තප්පරේකම අපි තනි නෑ. එක්කු රූපයක් සබ්දයක් ගන්ධයක් රසයක් පහසක්. එ මානසි අරමුණක් එක අප එකතුවෙීන්නේ ඒ නිසා පෙන්වත්න දුකෙන් නිදහස් වෙලා නෑ ඒ අරමුණුත් එක එකතු වෙලායින්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ සුනාපරත්තවාසී පුන්න තෙරුන් වහන්සේට ඔන් ඔය දුකේ හට ගන්නා විද්දිහයි දුක නැතිවෙන විදිහහි වදාළ බුදුරජාණන් වහන්ස යහනක් පුන්න විසින් ඔබ්බට ඔය විදිහයට අවවාධ කරද්දී. ඔබ මේ ධර්මය දැන් කොහහි ගිල්ලද පුරුදු කරන්නේ. ස්වාමීනී මම ඉපදුන ගම තමයි සුනාපරත්ත ජනපදය. ශාස්තරන් වහන්සේ මට අවසර දෙනනම් මම සුනාපරත්තට ගිල් මගේ ඥාතින් ඉන්න භූමීවල මම මේ ධරමී පුරුතු කරන්න. පොන්න ඔය සුනාපරත්තේ මිනිස්සු හරි චන්ඩහි නපුරුයි රෞද්ද්‍රයි ෂිතේ තෙත්ගතයක් නෑ. ඒ නිසා ඔබ ගිය ගමන් ඔය මිනිස්සු එකදිගට දොස් පරස් කියන්න ඉඩ තියෙනවා බනින්ඩ පුළුවන් ආකරෝස පරිභව කරන්න පුළුවන් නින්දා කරන්න පුළුවන් ර දොස් පරස් කියනකුට නින්ද අපහස කරනොකුට පුන්න කොහමද මේ එක ඉවසන්නේ. ඉතිං ස්වාමීණී භහග්‍යතුන්නාන්ස එහෙම වනොත් එයි මට බැන්නොත් මං එයාලකි ගුණ හිතනවා. බද්ධිකා සුනාපරත්ත මනුස්සා. සුනාපරත්ේ මිනිස්සු හරි හොඳයි. හරි යහපත් හොඳ මිනිස්සුයි සුනාපරත්තේ මක් නිසාද ඒමනිස්සු මට බැන්න්නට ගැහේ නෑනේ මට ගැහේ නෑනේ කියල ම මට හිතෙනවා ඉතින් දැමේ මෝනිච්චාවට නවෙේ කියන්නේ බුදු කෙනෙක් කිස්සරහ මෝනිච්චාවට කතා කරන්න බෑ සතතිය කියන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුන්න කියන්න බෑ ගහන්ඩ ගහන් ඉඩ තියෙනු ගුටිකන්න පුළුවන් හොද්දටම ඔබ ඔය සුනාපරත්වේ මිනිසු චණ්ඩයි පරුසයිනපුරුයි ස්වාමිනී මම ඉතකුටත් ගුණයක් හිතෙනව මේ සුනාපරත්ව වැසි මිනිස්සු කොච්චර හොඳයිද කොච්චර යහපද්ද මේ මිනිස්සු මට ගැහුවට ගල්වලින් ගහන්න හැන කිය ඊට පස්සේ කියනවා සුම්පුන්න කියන්න බැහැ ුනා පරත්වේ මිනිසු චණ්ඩයි පරිුසයි නපුරු ඉරව දරයි. ගල්වලින් ගහන් ඉඩතිනවා. ස්වාමිණී ගල්වලින් ගැහුත් මම හිතනවා මම් පොළුවඇරම් මට තඩිබා නෑනේ. පොළුවලින් තරිබාන්න නෑනී කෙලහිතරවා. මේ මිනිස්සු කොච්චර හොඳයිද මට පොල්ලකින් තැල්ලිවෙ නෑනේ. කියන්ඩ බෑපන්න කියන්න බෑ. ඔය සුනාපරත්තයේ මිනිස්සූ චණ්ඩයි, රෞද්ද්‍රයි, නපුරුයි. පොල්ලකින් තඩි ාන්ටිඩ. ස්වාමිනේ මට එහෙම තඩිබෑවුත් මම හිතනවා මේ අයි මට ආයුදෙන් දමළ ගහන්නෑනේ. ඉතිං ඒ නිසා මේ මිනිසු කොච්චර හොඳද කියෙලා මම හිතනවා. ඉතිං කිව්වා පුන්න කියන්ඩ බෑ නපුරුයි රෞද්දරයි, චන්්ඩයි. ඒ සුනාපරත්තේ මිනිස්සු. ආල්දෙන් දමලනින් ඉඩ කඩු කිනිසිවලින් කොටන් ඉඩ. එතුට සුනාපරත්තේ මිනිස්සු අවියායු දරම් කඩු කිනිසිවලින් කොටන්ට ඉඩකඩතියෙන මිනිස්සු කියලා ඒ කානෙත් ප්‍රසිද්ධයි. බුදුරජාණන් වහන්සේම දේශනා කරනකුට සුම් පුන්න ස්වාවිීනාාසකයා හිටින ස්වාමීණී භහක්ගතුන් වහන්ස සුනාපරත්තිේ මිනිසු මට ආුදින් දමළ ගැහුවොත් මම හිතනවා මේ මිනිස්සු මාව මරනෑනේ මෙය මේ මිනිස්සු මාවෝ මරන්න ෑන අයුදුවලින් ගැහුවවට කියන්ට බෑපුන්න මරන්ටිඩ ඔය ආයුදුවලින්ම මරන්ටිඩ ස්වාමි නෙහිම වනොත් මම හිතනවා මේ සමහර භික්‍ෂුන් වහන්සේල්ලාට ඒකාලි මේ කාය අපපිරිය වෙලා ජීවිතය අපපිරිය වෙලා සමාහරයග අතට ගීල්ල කඩුවත් දීලා කියලා තින මගේ බිල්ල කපපන් කියලා ඔය සාමාන මිගලන්ටික කියලා ඒකාල හිඳල තින මේ අලුගෝස්ව ඔහුට කඩුවදීල මේ හාමුදුරුව ඒකාලෙ බෙල්ල අපපාගන මෙැදල තිෙනු අපවත් වෙලා මේ සිද්ධිය සැවැත්නුවට ප්‍රසිද්ධයි බුදුරජනසක වැලක්වා සිදධිය ප්‍රසිද්දයි තින් ොන්න ාන්සකීනවා මෙහි සමහර භික්ෂු කයගැනක් පිළිකුල් වෙලා ඊලකට මේ ජීවිතය ගැන පිළකුල් වෙලා මරණය කමැත්තිං ආවිධහොයෝ යනවා. මිනිස්ු අතරත් තින්වන්නේ යනි ඇයිමම් මේ මැරෙන් ඇැති ඇයිමන් තවම මැරෙන් ඇතික කිය ඉන්න මිනිස්සු. ඉතින් මම හිතනවා මිනිස්සු මරණය සොයසෝයා අයද්දී මම උත්සහයක් ගන්න නැතුව මාකරන්න නිකම්ම මරණය පැමිණෙනවා කොච්චර හොඳද කියලමම් මරණයට කැමිතිවෙනවාකෙවෝ. සාදු සාදුපුන්න සාදු සාදු ඔබ සුදුසුයි ඔබ හිතූ ගමනයන්න කිවෝ. ඒ පන්න තෙරුන් වහන්සේ එහෙම වැඩම කලා සුනාපරත්ත ජනපදිට. ගල ජනපදී පින්න පාති ගියා. ආරංචි වන අපි පුන්නයන් අපි ගමට වැඩලා ඒ මිනිස්සු දානමාන දුන්න එක්කෙනෙක් කොත් බැන්නේනේ එක්කෙනෙක්වත් වචනයක් කිවෙන ඒ ගමී දැන් තමන්ගේ සහෝදරය තමයි මූලික වෙලා උපස්ථාන කළ ඉඩ තෙනකුත් හළ න්නා. ඉරස මේ ගමී මිනිසු වෙල්ලදාමයනවා නැවී සෞෝදරත් වෙළදාමීන්ති කියහිටිය ස්වාමීණි මං වෙළදාමයනවා ඒනිසා බැරිවිලාවත් අපට කරදරයක්ක වුණු ඔබහන්සිේ අපට පිට වෙන්නවන ආ මාවසහි කරන්න කෙවෝ. මේ අය වෙල දාමී නැව් නැගල මහ මුද යනකට උළඟකට අහුවෙලා නැවගිහිල්ල නොදන්නා දූපතකට සේදුවුණා. ඒ දූපත පුරාමතින රත්හඳු. ඒකාලි රත්හඳුන් ගැටයක් කහවනු දහස් ගානක් කටිනවා මේ අය කිව්වා වෙළදාම් කරලා ලබන ආදායමට වඩා මේ රත්හඳුම් විකුණල්ල ගන්න පුළොන් ආදායම වැඩි නිසාපි බඩු පුළුවන් තරමම් මේ දූපතිදාල රත්හඳුම් පුරුවගෙන යං ආපහෝකවෝ. ඊට පස්සේ රත්හඳුන්කමගාස වනය කපකප රත්හඳුන් අරටුවෙන් නැව පිරෙගවා. තුර වනේ වන දේවතාවෝ කොපිත වනා. මේවා අදත් සිද්ධ වෙනවා. ඉදුට මිනිස්සු දන්නේෙ නෑ මේවා. ඉතින් කෝහොමමාරි අර වනදේවතාව කල්පනා කලා මුන්ටික ඔක්කෝ මේකෙව මරන්න ඕනු. ඉදුට තවත් වන දීවතාව කිව්ව එපා. ඉතුර මේ දූපදේ මිනි ගඳග හනවා. ඒ නිසා මේ අය මුහුන්දට යන කල්ලඉඳලලා මුහු දෙදීින් ගිල්වල මරමකෙවෝ. දැන් අර සුනාපරත්ති වැසී මිනිස්සු ඒ නැවේ පන්සීයක් ඉඳල තියෙනවා. මොහුදට සේෙන්දුනා විතර විශල කුණාටුවක්කාවා. මහෝ සුලංගමන්ට ගත්තා. ඉරවාස එකක්ෙන දැ මේ වෙනකල් බුදුරජාණන් වහන්සේ ගැන අර ස්වාමීන් වහන්සේ කෝමද පැවිදුනේ මොකක්ද ධර්මය කියෙල්ල සුනාපරත්තමින් සුදන්නෑ. සෞෝදරකමට මල්ලි සැලකිවේ. ඊටවාස එක කෙනා අහසට අත් දෙෙක දික්කරගෙන තම තමන්ගේ මොන මොන හරි දෙවිදියවතවන් අන්සලට කතා කළ කවුරුවත් නෑ නැව පෙරලෙන්න්නේය නො. අර පුන්න ශවාවින්ාහන්සේගේ මලනුවන් එක හාඳින් සිත එකඟ කරගෙන තමන්ගේ සෞෝදරාවසී කළ මාගේ පුන්න තෙරුම් අපිට පිහිටවීවාකයෝ. භාාවනාවන් හිට පුසුුණනාපරත්වවාසි පුන්න තෙරුම් දිවසින් දැක්. වහා ආකාසියෙන් වැඩිම කළා. පුන්න මරහ තන්වාස වඩිනකොට අර නැවට කරදර කරමින් හිට බූත යක්ෂද සියලු දෙනා ගෞගාන කෑතට විසි වුණ කියනෝ. සුල්ලඟ නැතිවනා කුණාටුව නැති වනාා. සියලු දෙනාට පිහිට වුණ. ඊවා ඇහුව ඔය පිරිස්සට දැන් බයි ඉවරයි. කරදර ඉවරයි දැන් ඔල කොහෙට දෙියන්න කැමති. අපිට ආයකුයිවත් යන්න ඕන්නේ අපි හිටපු ජනපදීටමයන් සුනාපරත්තහිටමියන් ඇත හොඳයි කියලා පුන්න මහරහතන් වහන්සේ අර නැවේ දැති නැව ට මෙහිට ගෙනියන කැරකෙන දැත්තේ හිට ගත්තා හිටගෙන අධිෂ්ඨාන කලා මේ නැව සුනාපරත්තටම ගමන් කරන්න ඕන කෙල්. ඒම ආධිෂ්ඨාන කල්ල රහතන් වහසේ ආකාසිෙන් වැඩිය නැව ඉතාමත් වේගින් එක දවසෙන් මාපවසුනා පරත්තෙරගියා. ඉතින් මිනිස්සු ඇවිල් ලකිව්වා පොන්න තරුන් වහන්සේ හිටිය නැත්තන් අපේ ජීවිතී වරයි නිසා අපේ ජීවිතය තියන පුන්න තෙරුන් නිසා. සියලු දෙනාම පන්න තෙරුන් වහන්සේට වන්දනා කරන්න ගිය ගුරු පඬුරු විදිහට නැවේතියන සඳුන් වලින් භාගයක් ොන්න තෙරුන්ට පූජා කළ ඉතින් ඒ වස්කාලි අවසානයම පුුණන්න ස්වාමනාාන්සේ පිරිණවොම් පැෑවෝ. මේ කතාව බභාග්‍ය තුන්න්නාන් සිටි කිවට පසේ භාග්‍යිතුන්සි වදලා ඔ පුන්න මාවෝ මේ විහෙස කලිනෑ ඔය පුන්න කුළල පුත්‍රය පිරිනොම් පැාව කියල සංඝාට කරණාව වදාලා. දැන් ඔන්න මම සීකරනෝ නැවතකාරණාවක් ම මුලින් කිව්නේද මට පහන්සුවෙන්ම කියන්න පුළුවන් බණපදයත්යෙනවා. ට පහසේම අහන්ඩ පුළුවන් තා කියෙනුට කියල දේඩක් පුළුවන් බණපදඇත්තියවා හැබැයි පුරුදු කරන්න අමාරල් කියලා මොකක් දේ පුරුදු කරන්න අමරු බනපද පුන්න ප්‍රතිපදාව ඒ සුනාප රත්තේම තිබිලතින පුන්න ප්‍රතිපදාව අද මේ මුළු ලංකාවත් සුනාපරත්තයක් වගේ මිනිස්සු රෞද්‍ර වෙලා හි දැඩි වෙලා ක්‍රෝ්ධ කරනවා ආකරෝස පරිභාව කරනවා තෝතෝ කියලා එකනෙකාට අත පයිදික් කරගන්නවා එහෙනම් අද අපිටත් ෝ දැයි පුන්න ප්‍රති පදාව මොකදදේ පුන්න ප්‍රති පදාව බැන්නොත් හිතනවා මට ගැහවි නෑනේ කියලා ගැහුවොත් හිතනවා මට ගල්වලින් ගැහවි නෑනේ කියලා. ගල්වලින් ගැහෝත් හිතනවා මට පොල්ලකින් තඩි බෑවි නෑනේ කියවා පොල්ලකින් තඩි බැවොත් හිතෙනවා මට ආයුදවලින් ගැහේ නෑ කියව මට ආයුදෙවලින් ගැහෝත් හිතෙනවා මව මැරවි නෑනේ කියලා මැරුවොත් හිතනවා ඉක්මනිින් මාකරා මරණය පැමිණිය. දැම් බලන්න පුරුදුකරන්න පුළුවන්ද කියලා. කවුරුහරි ඔබට බනිද්දී ඔබට පුළුවන්ද බැන් අට ඉසින් මට ගැහවිනෑනේ ගැහවිනෑනෙ මට කොච්චර හොදයිද මෙයා කියල එහෙම හිතන්න පුළුවන්ද බැන්නොත් එකදිගට බැනගෙන ගියොත් මෙයා බැන්නට මට ගැහුවිනෑනේ මෙයා හොඳ කෙනෙ කියල හිතන්න පුළුවන්ද කියල දෙම් බලන්න කෝටි හස්සීයක් ජනී ජනයන් සිටිනවා කෝටි හස්සීයක් මේ ලෝකෙ ඔය කෝටි හස්සයටම ඔය පලවිනිී ස්ටේප්පික ඉක්ම අයන්න බැැ ඔක්කෝ මොතනින් ෆෙල්වෙනවා. ඇයි බැන්නොත් හිතන්නේ මෙ අමට ගැහවි නෑනී කියරනවී බැන්නොත්තිහිතන්නේ මේකා මට බැන්නා මේක මට බැන්නා. හැම්ම තැනමතියන්නේ ඕක. අනේ ගැහවි නෑන කියලා කියන්නේ. කිසිම කෙනෙකුට පළවිනි පියවරක්ම යන්නවේ. ඉනිසා මේ පුන්න ප්‍රතිපදාව කියන්නේ ශේෂ්ඨ දෙයක්. කවුරවරි හිතුවොත් තමන්ට කවුරහරි බැ ොත් මට මෙයා බැන්නට ගැහවි නෑනේ කියලා. හිතලා අයා ගැන තරහක් ගන්නෙ නැතා. එයා මේ කෝටි හත්සීයක් ජනතවාතර ඉතාමත් ශේෂ්ට කකිෙනෙක් බවට පත්වයෙනවා. අතිසේෙන් ශේෂ්ට කෙනෙක් බවට පත් වෙනු. මේ වනාහි පුන්න ප්‍රතිපදාව. එදකොට මේ ලෝකයේ කෝටි හසය ජනතාවට තරහා අත්හරගන්න බැරුව ඉන්න ඔත්ත නමයි. ගොඩාවත් තරහහින්නේ බනිද්දී. ඊලඟට ඔය බනින බැනලා තරහයි නොවයි සිද්ධි දුරදික ගිහිල්ලා. අතින් පයිෙන් ගහගන්න සිද්ධියෙන්නේ බයින සියදිනෙක් බනිනවන ගහගන්න සිද්ධිය එන්නේ දහයක් හෝ පහක්. එතකුට අර සීයට අනුවටම පලවෙනි පීවරයෙන්ම තරහ නති කරන්න පුර. දහයක්කෝපහක් ගහනවන කණට එකක් ගහනු එදකොට දෙවිනි පියවර පොන්න ප්‍රතිපදාය මට ගලකින් තැල්විනෑ පොල්ලකින් තැලවිනෑක එදකොට ගුටිකන්නා අය අතරිමුත් ගුටිකන්නා අයාතරිමුත් අපිොම් ගුටිකණවනන් සියදන ඒ අ අතරිමුත් සීයට අනුවක්ම ගුටිකන්නේ ගලකින් හරි පොල්ලකින් හරි. ඒය ඉටවස් හිතනව මට මෙයා ආයුදයකින් ගැරිවෙනෑ කියලා. එතකට ආයුදෙන් ගුටි කණය අතරමු. සීයට පහක් හෝ දහයක් තමයි මේ ගුටි කණය අතරිමුත් ආයුද වලින් වදන්නේ. සම් මට මෙයාලා ගැහු අට ආයුදෙන් මැරුවේ නෑ. ඊට පස්සේ. ඒ අය අතරනුත් ඉතාම සියට එකක්වාගේ තමයි මරණයට පත්වෙන්ටම අයුදෝලින් ගහන්නේ. ඒගෙනාටත් මාකරා මරණය පැමිණෙනවා නේද මම මරණය හොය න්නැතුව මම මා සියදිවිහානිකර ගන්න ඇතුව තවත් කෙනෙ මරලා මාගේ ජීවිතය ඉක්මන්ට ගෙවිලයනවා මේ දුක්සහිත සවීරය අරෙනෝ කියලා එතනත් හිතන්ට සිතිවිල්ලක්තියෙන. මැරණ කල්ම තරාගන්න ඇතු ඉන්ඩ ක්‍රමයක් පුන්න ප්‍රතිපදාව. පන්න මහරහතන් වහන්සේ සුනාපරත්වය පෙන්නවම් පෑවට පස්සේ. ඒ සියලෝම දායක කාරකාදීන් පුරුදු කල්ල තියන ප්‍රතිපදාව තමයි පුන්න ප්‍රතිපදාව. කවුරක් ගැහුවොත් හිතෙනවා බැන්නොත් හිතනවා මට ගැහවි නෑනේ කියලා. ඔයාල්ල හිතන්න ගොහොමද මේ පින්වතු හිතන්නේගොහොද මේ කෝටි හස්සයක් ජනතාව අතරින් තවක් කෙනක් බනිද්ධී. මෙයා මට ගැහේ නෑනේ මේ මිනිසු හොඳය කියෙල හිතන කීදෙනි ඇතිද. මේ ලෝක ධහතුවය කීදනෙක් ඇතිද. එක් කෙනෙක් වතිනාද කියලා හිතාගන්න නමාර. ඒ නිසා කවුරු හරි තවක් කැනෙ බනිද්දී අනේ මෙයා බැන්නට මට ගහන් නෑනී කෙල හිතනවන යා මේ කෝටි හස්සීයක් ජනතවාතර අත්තිශීන් විශේෂ කෙනෙක්. ඉති ඒ නිසා බලන්න මේ තරහා අරමුණු දුරු කරලා හිත පිරිසුදු කරගන්න දහම් ප්‍රතිපදා. ඊළඟට තව විශේෂ කාරණවත් වයෙනවා ඒ තමයි දැන් සුනාපරත්ථවාසි පුුණන්න මහරත්ථනවාසි ගැහුවෝ බැන්නොත් ගැහුවෝත් පොළුවලින් තඩිබෑවෝත් ආවිද වලින් ගැහුවොත් මාව මැරුවොත් කියලා එතින සූදානම් පිට ගිය නමු සෝදානම් පිට වැඩිය අට කවුරුත් බැන්නේ නෑ. ගැහුවෙත් නෑ ප්‍රශ්නයකුත් නෑ. හොඳට දහම් මඟ වැඩුව අමා නිවන සාක්ෂත් කළ රහතන් වහන්සේ ලාතර කෙනෙක් බවට පත් වන. නමුත් අද ඔබ දෙස බලන්න ඔබ හොමනිවෙන් කල්පනා කරන්නේ. ඔන්න මගුල් ගෙදරගර යනවා මං මගුල් ගෙදරට ගිය ගමන් අරකට්ටිය මව පිළි ගනී. මට සතුට කතා කරයි. එයාල කෑම බීමටික කියයලා එන්න තේ බොන්න කියලා කියයි. මහ වැලඳගනී. ඊටවාස් එනකුට අපිටත් හැකි බෝගදී ලේවයි. කියල ලොකු ලාබ සක්කාර කීරිති ප්‍රශංසා ගොඩාක් හිතෙන් බලාපොරොත්තුවෙන් ගෙදරකට යනවා. අ යනකුට පිළිගනෑ. අටි වැඩි නෙනව යන අරයගෙන් ලොකු අවධානයන්නේ අ්සට යනවා එයාගේ හිත සෞදත්තු වෙනවා. ඉත් ඒේදෙන්ට ප්‍රමාද වෙනවා හිත සෞදතු වවා කෑමට කතා කරන්න ප්‍රමාතු වෙනවා හිත සෞදතු වෙනවා. ඊට පස්සේ තෑගි බෝග මොකුස් නෑ හිත සෞදතුව වෙනවා ඇවිල්ල කියනවා උන්ට මුල්ලාමතකයි කෙල්හි ගුණ නෑ. මක් වෙලාද මු නිස්සර නං අපිට කොහොමොද කලේ. අපි හොඩ කොච්චර උදව් කරලා තියෙනවන්. ගෙදරත් ඇවිලිලා. ඇයි මේ ලාභ සංකාර කීරිති ප්‍රසංසා, හිතෙම් බලාපොරොත්න් ගියා. අභියෝගයට මොහුණ දෙන්න හිතුේ නෑ. මම්ම ගමන ගිියාට පස්සේ වැඩවැනි නිස මිනිසුන්ට අප ගැ ගානක් නැතිවේ. කටියය ගොඩක් ඉන්න නිසා අපිට තේබොන්ඩ කෑමකණ්ඩ ප්‍රමාද වේවි. බොහෝ පිරිසින්ඩ නිසා ඒ මනිසුන්ට අපි කතා කරන්නුවත් වෙලාවක් නැතිවේවී. අපි ගිහිල්ල අපේ යුතුකම ෂ්ට කරල කතාබාකල් අපි එමු ඒ මිනිසුන්ට අපි ගැන්න තකන්්ඩ වෙලාවක් නැති වේවි. කියල හිතල ගියාන යනකුට එය හිනාාවල පි ගන්නයි තුරු පුදුව එමයා හිතුව කගතා කරන්න නොත්්බැරේවිී කියලා. රස ගේ ගවම්ම තේදදුන්නම් හට බොදුමයි මෙයා හිතුේ තේදෙන්ට ප්‍රමාණද වේ කියලා අසුපියත් ඔොහො වෙනවා කොම දසපේවෙන්නේ දැන් ඔන්න අසුපෝටේනවා මංගිය ගමම්ම ලොකුස්වාන් වහන්සේ අපිව දකිීවී. ඊට පස්ස රකු සංසේ අපි ෝ දැකලා කතා කරයි එන්න පුතේ යන එන්නතුවේ ආමේ පිංවතුන් කොහෙත කතා කරාවි. ඊරවස අපිට පිරිත්නූ ලක් දමාාවී. ඊටබස්ස අපිට දහම් පොත්පත් අපිට උන්නහන්ස ගැතින් දේවී. කියලා මා ලබලාව සක්කාර ගේතිපසංසා ගොඩ හිදී ඉතියාගෙන යනවා යනකොට නමුත් ලොකුසාවාවින්දාන් සේවිලාව ඉන්න වැඩක. දහම් පොතත්පතක් පරිවර්තනය කරනවා ඒම නැතන් වන්දනාව එක බන භාවනාවගේ දීන්නවා. තු ඩරය අයිනකොට කතා කරන්නේ. තුක සන්ති වන්න වැලකේදනු. ඊට පස්සේ හිත අන් අරයා ලාබ සත්කාර හිතී තියාගරනයාවි දැන්ගෙනකට ඒ වනෑ තැන් එයා දන්නන්නේ ඇලුක සංස ගිලන් වෙලාද ඉන්නවා අද නැද්ද කියලවත් දන්නේ. ය මහාලොක දාය කියයන්න ඔවගේ ප්‍රශ්නය වෙනවා. අසුපුොල්ල දායකයන් අසුපුල්නි පන්සල්ුවට දායකන්ටත් ව්‍යහාරස්ථානාවට දායකන්ට කාටත් වනවා හිතං හලු කූල් ලාබ සක්කාර කීරිචි ප්‍රසංසා ගොඩා කොල්ඩු විතියාගෙනයනවා අපි ගිගමන් පිළිගනී කියලා. නමුත හාමුදුරුව ඒ වෙලායි වෙන වැඩකින්නේ. ඕන්නොවත් එක්ක තම ඉටවස අර අවාස මචරය ගුල මචරයයි මසුරුකංගොලු වැඩ කරලා අවසාන බහිර වෙනවා. ඒ නිසාපි හොඳට කල්වා මටත් එල්ලා තියෙන. මොකද මට වෙලා තියෙන දෙන් සමාර මිනිස්සු එනවා සද්දාසිිලිසන්ස කතා කරන්න පුළුවන් දකින්න පුළුවන් හිනාාවන්න පුළුවන්ගේ කියලා ඔන්න නවා තුට මම ධර දේශනාපුරුවයින් මං අර ධර්ම දශනාව කාරණාව හිතීතියගෙන මං වඩන්නේ. ඒ මිනිසු මට හිනා උනාද නැද්ද කියලා දන්නන්නේෙන්නේ කතා කලාද නැද්ද කියලා දන්නේෙත්නෑ ට අන්න හිතෙන් සෞත්තු වෙනයි අය. දෙ මටම සමහරයි කෝල් කල්ලක් කියල තියෙන ඔබහන්ේ හාවල්තැන්ට වැඩියන්නේ අපිට හිනාවන්නේ අ රහවලාට හිනාවන මට හිනාවන්නේ මිලාමකකම අිවි ධර්ම දේශනාවර වන්නට පොද්දුව හිනාාව යනවා න්න්නම් මතකන්නේෑ වං ගාරද නාවන කියලා. අරය හිතෙනවා අන්න අරයට හිනාවන මට හිනාවන්නේ ලාව සච්කාර කීර්ති ප්‍රසංසා හිත මඩ හිදාලා එයාගේ කෙලෙ සච්චාරුවෙන් සිටින හිතා. එහෙම ඉන්නේ ඔලු අවුල් වෙලා. ඒ නිසා අභියෝග වලට මුොහුණ දෙන හිතක් කදාගන්න ඕන. මට ගියාට පස්සේ සමහට ඉඳ ගඩ තැනක් නැතිවේවි. දැන් ඔය ගොඩක් බණ මේ මහා වූ ොුව උදුමාගෙන ඉන්නයිට භහවනා වැඩ සටහනකටවත් එන්න බෑනි සිල් ගන්නත් එන්න බෑ ඇයිඒ ගෙදරින් හිතාගරෙන්නේ ගිය ගමම්ම මට පුටුවක් තිේවි මං තියෙන තැනෆෑන් එකක් තිේවී ඒළඟට දවල් ආහාර දෙනවුට ළඟටම දේවී ඊළඟට මට වෙනම වස්්‍යරූම් එකක් තියවී ළඟට මට කෙලිම් වහනේ එතන පාකරල එතනම බණසාලාට යන්න පුළුවන්ගවිී කියල හිතාගෙන යනවා යනකුට හැම තැනෝ වහන පාල ඇත වහන පාක්කරන්න තිෙන් ඇත වහන පාක්කරන්න තින් ඉරවස එනවා එනකුට මිනි සුපිරිලා අයිනකින්ද ගන්නතයෙන් ්‍රශ්ණී දාඩිය දහනවා දහනයට ටයන්න තිය ටෝවිට් එක පොදදු ඇසකිලිට යන්න තියෙන මෙයා ගෙදරි කිලකහි කාට්්‍රි වැඩි වහනි දාන්නත් වැනන්නේ දැක්කද කෝ් සුනාපරත්තවාසී පුන්න මහරතන් වන්සක ප්‍රතිපතාව අවම පහසුකන් හිතට ගන්න අවම පහසුකං ඉටකුර පුළුවන් පිටරට ගියත් එහෙව මට සමට කන්න නැතු ඉන්න ලැබේ වේවි. ඉන්ඩ තැනක් නැති වේවි මට දිවාරාත්‍රී ගොඩක් මහන්ස වඩ වේවිී එහම හිතාගෙනයන්න ඕන යනකුට ඕන දේකට මුහුණ දෙන්න පුළුවන් හිතක් හැදෙනවා. හාන්දුරුව නමක් මොනගහින්ට කියත් සමයිට හාමුදුරන ඉන්ඩ ැ අද නැති වේවි සමහට අපිව දැක්කක් කතා කරන්න බැරි වේවි. කතා කළත් උන්වහන්ේ වචනෙන් දකෙන් මේ ඉවර කරාව. අපට සම්පූර්ණන විස්තර කියයාාගඩ බැරි වේවිී. කියන අදහසින් යන්න ඕන එදවුට ස්වාමනාාසේ දකිනුට අම්මේ ස්වාාන්සි අපි දැක්කන. කතා කනට අම්මෝ පුදදුමයි නනි හඳුනේ අපි හිත්තවත්නෑ අප ඔබාන් සිත්ත කතාරගන්න පුළුවන් වවි කියල ටොසවන විස්තරාන කොහොට කියලා අනේ ස්වාමීන පුදදුමයි මෙච්චර විදිහයට විස්තරයක් කතා කරල්ලා මේකට ම මෙහම උත්තරයක් ගන්න පුළුවන්ගේ කියලා තු හිතකින්වත් අපට හිතුවේනේ අනේ ඔවන්සේ ඇතින් හරි දක් අවන්නන්නේෑ කෙලා හිතාගෙනම යාාව. සතුූටෙන් යනවා දැක්කද හිතන විදිහානුව මෙ වෙනස් වෙන හැටි ඔය එක සිිස්ටම එකක් කියල දුන්නේ. බුද්ධ ස සමහරයට ශාසන එතනින් අත්හාරය ඔය ඉස්සර කවු්ද අපිට අපි ලොගු ස න්නාසේ තක් කළති න ඉස්සර ඔය කවරුහරරි කෙනෙක් ය ගිහි කෙනෙ පැවිදිවෙන අදහසින් මතේ රටේ ප්‍රසිද්ධක් කෙනෙ කොයි හරි ආරාමිකට ගිල්ලා ඊට පසේ ආරාමීදා සංඝයා වැඩි නිසා සාාලාවි නිදාගණ්ඩ දීලා ඊට පස්ස මෙයා කල්පනා කරලා මේ බලන්න මංවායික් කෙනෙකුට මේ ශලාව නිදාගන්න දුන්නා කුටියක් වත් දුන්නේ මේ වගේ තැන්වල මහනවෙලා මොකටද කියල් එය දමළ ගාල කියා ඊල පස්සේ බුද්ධශාසනයටත් බැන බැන ගුඩාත් දොස් පරස්ක කිය තමයි නැරිල ගෙහිලතේෙන්. ඇයි මහා ලොකු දේවල් හිතේ ඉතියාගෙන ගේ නිසා. මේ ආරාම කියන්නේ කැල්ලහිවල තියනේවා. මේ වගේ මේ මදුර මදුරු දැලක්වත් තියනෝතික ල අපපි දන්නේ සමාට ගීල කොත නිදගන්න ලබේ දන්නේ පැදදුරු කරිකොයි හරි මුල්ලකපුදියගන්නවා කියෙනන අදාසිංගයාාන දර්රුම සාලාාවවක් ලැබෙනට හම් මෙහෙම තැනක් කඩරි තියෙනවනේ. මෙට්ට අද දෙෙනුව අපේ මංහිතවී පැදුරක්වන්න ඇැතිවී කියලා මේ මිට්ියක් කම්බෝනක් කියල හිතට සතු ටක්ගන්න පුළුවන්. මේ සිතේ බොහෝ දේවල් තියෙන නිසා එකැන්නේ පහසුකං ඉහලින් හිත බලාපොරොත්තු වෙන නිසා බුද්ධසාහසනය පවාන්න වෙලා නවා. ඔයඒ ක්‍රමයක් මම කිව්වේ දෙවිනි ක්‍රමින් පුන්න ප්‍රතිපදාව ඒ තමයි බැන්න ඔත්තිතෙනවා මට ගැහේ නෑ. දැන් ගෙවල් වල පාසන ඔබගේ ගෙදර ප්‍රශ්න ගෙනමම් එක කියන්න. ගෙවල්ොල තරහා යන ප්‍රාසන ඔක්කෝ. සීියට අනූනාවයක් ගෙවල්ලල ප්‍රශ්න විසඳනවා පුන්න ප්‍රතිපදාවේ පලවිනි කාරණාවයි. බැන්න්නොත් අනේ මෙයා මට ගැහවි ෑනේ මෙයා හොඳ කෙනෙක් නේ කියල තරා ගන්නඇතු ඉන්නේ එක. දේගොන්න ගෙවල්ල ප්‍රශ්නය කියයන්නේ මහත්තවය නෝනට බයිනෝ. නෝනා මහත්තයට බයිනෝ. එතුට නෝනාට මහත්වය බනින්දී මහත්තය හි මේ නෝන හිතුවන. මේ ගේ හැදවේ මහත්තයක් ඒලාට මට කන්න බොන්න ගේන්නේ වහන්තය අඳෙන්ට පරදිීට දෙන්නේ මහත්වයා සමාජයේ තියෙන්න සල්ලාලකංවලින් මාව වැලකිලෙඉන්නන්නේ මට මහත්යෙක් ඉන්න නිසා මේ දරුවන්ගේ තාත්තමේ මගේ ස්වාමිය මෙයා බැන්නට මොකද මේ මනුසය මට ගහලනෑ මේ මනුස ගහන්නය මට කියල හිතුවනම් මේ වචනයක් ය සදධ් කලාට මොක ටකකි වර. එෙම හිතුවනම් එපමණකින් ඉවරයි. දැන් අදකා ලතියන්නේ බැන්නොත් ගැහුවේ නෑනී කියලා හිතන්නේ මෙම හිතන්නේ බැන්නොත් බැන්නා මට හොඳටම බැන්න මට මෙහෙම කලා ඒදුොට මහත්තයාගේ ගුණ ධරම ගැනව හිතන්නේ තමන්ගේ ගුණ දරම ං ඔය මිනිහට වයල්ල දෙනවා ඔය මිනිහ ගැදුුන්ටික ම හොදල දෙෙන්නෙවා. හැම වැඩක්ම කරන්න ම ඒ මන සට කිසි හොදක් නෑ හැම දාම බහිනවාමට කියල තමයි එයාගේ ගුණටික හිතෙනවා. අරමාන දැන් බැන්න්නොත් හිතන්න තියෙනයා අරය අනිත් එක් නැක් ගුණ අනිහා මට ගැහවිනේ එයා නිසානි මට ජීවත්තෙන්නේ කියලා එයා ගැන හිතන්න ඕන දැම් මේක දේශ වැඩන්ී දැම් සමහලට මම මේක කියනවන මටත් බන්ටිට තියෙනවා. ඔයහි ලට හරිෙන හාන්දුරුව කියලා එනිසාම විදවේශයගේ හරි පුදු එකක් විතකුට මටමන මෙහම සිද්ධියක් වෙලා තියෙනවා. ඒ තමයි ප්‍රායෝයික සිද්ධිය ඒ තමයි මට කවුරුහරි එනවන තවක්කිනින්ගේ ප්‍රශ්න කියාගෙන තොරාගන්නේ මට අර මනුසය මෙහම කලා මෙහම කලා හම කළ කියෙලා දැන් තොරයි එන්නේ මං කින හරි ඔය ප්‍රශ්නි මං විස දන්නම් ඊට කලින් මට ඔයාට බැන්න කෙනනාාගේ ගුණ දහයක් කියන්න. ඔයාට බැන්න කෙනගේ ගුණ දහයක් කියයන් ගන්න ඕක ගුණ එක ගුණයක් කියාගන්න වයි. කෝපේ ද්‍රේසේ ස්වභාවේ තමයි අරෙක් කෙනගේ ගුණ එකක් කොත් පේන්නේ. ද මන ආය දවසක් එක් කියම කතා කලක නෑ නෑ හරිහරි හිතලා කියන්නක යයි ගුණ ගන්න ඔවු ඉතින් හොඳ ඒතින් කෙව්වා මංකු හරියන්න එය හොඳ ඉතින් කියන එක පලවෙනි ගුණේ ද දෙවිනි එක කියන්න ගන්න දෙකක් තුනක්වක් කියාගන්න බෑ ඔබට තවක් කියන්නේෙ තරහයෙන් ඇවිල්ලා කිව්වෝත්තයම තවක් කෙනෙගේ අරය මට බැන්න මෙහෙමයි කියලා ඔබ අහන්න ආරි හරියෝක විසිඳන්න ඔයාහට බැන්න කෙනගේ ගුණ දහැකයන් කියයිද කියල බලන්නපු. ඊට පහස්සේ ඔබට පුරු්දු වෙන්න තවක් ගින්නට පිදුරදහන් දෙපා ඇවිලෙන ගින්නට පිදුරදාහන් එපා හරයි ඉන්න කෙනෙක් ගෙහිත කෝපය වැඩි කරටපා. ඔබ එයාට කියන්න හරි කෙනෙ කැවලා මට මෙිහම බැන්න කියලා හරි බාර සමාජය තත්තාාර ගෙදරින් අපි හැදෙමු ඔන්න චූටි දෝනි කියනවා අම් මට එල්ලා අනේ අම් මේ අයය මට හොඳට බැන්න අම්ම කියනවා දෝනිව තුරුල් කරගෙන අනේ දෝනිීව ඔයාට ඉන්න අය විතරෙ අය ඔයට බැන්නට ගැහවි නෑන? අන්න පුන්න ප්‍රතිපදාව ළමයිට දෙනවා. පුන්න ප්‍රතිපදාව ළමයිට දෙනවා. දැන් දෝනි ඇවිල් අඩාගෙන ඇවිල්ල කියනවා. අනේ අම්මේ මට අය කෝටුවකින් ගැහ්වා. ආය අම්ම අබදධෝනිවතුරු කරගන්නවා. අනේ දෝනී ඔයාට ඉන්නේ කයියයිනේ. යා ඔයාට ගැහුවට මැරුවය ඔයපු තරා ගිල්ල ගොඩ්ඩක් කෝටුකින් ගහන්න නැති ඕක ගණන් ගන්නවාද ඔයයාගේ අයියන්නේ. ඒයවතුරල් කරග පුන්න ප්‍රතිපදාවදේ නොම්. ඉදොරු ඒ දෝනි ඉස්කෝලි ගිහත් කවරි බැනු තරම්මකිපු වචන ීතනවා මෙයා මට බැන්නට ගැහවිනේ. එයා යම්දසක විවාහවෙනවා. වි්‍යාවෙලා ස්වාමියයායාට බයින බයිනකුට එයා හිතනවා බැන්නට ගැහවෙනයි. එයාට නැන්දම්මා බයින නැන්දම බැන්නට මෙයා හිතනවා නැන්දමමට ගැහිවෙන නැන්දම්මලාගේ ඒලිලාගේ ප්‍රශ්න සීයට අනු නවයක් විසදේ නවා. දනිකෙන් හදන්නව නැතැන් දැන් ඇවිල් ඇවිලි ඉන්න දෙටිකට ොකිව්වට බනක උත්හලා නැති අනේ ඔයාගේ නැන්දම්ම බැන්නට ගැහිවි නැනි කියලා ඒ එකකතම මටත් පුදම ක ගහපනේ තියකයි කියලා ආය නැන්දම්මට බයිනවා එහෙ එකක් තමයි විල්ලෝක තියෙන්නේ. එනිසා බිරින්ද ස්වාමයාට බනිද්දී බිරින්ද ස්වාමියයාට බහින්දිී ස්වාමියත්ක ඉවසාගන්න ඕන ඒ තමයි මෙයා ගිතින් මේ කට නිසා කෑ කොස්සංගැහුවවට මෙයා නිීතින් මට උයල දෙන්නේ මගේ ඇඳුම් පැනදුම් හෝදාගන්න හෝ දන්නේ මේ ගිතර ලස්සන්ට තියන්නේඒ දරුවන්ගේ අම්ම මෙයානේ අනිත්තක මගේ බිරින්ද එනිසා මෙයා සද්ධකතාට මන් තරාගන්න හොඳනෑ. ඉතන මේ ප්‍රශ්නය විසන්දයවා. ඒකයි බුදුරජාන් වහන්සේ වදාළයි මේ බනිනැකෙනාව ෝධ කරන කෙනා කරෝධ නොකිරීමෙන් ජයගණ්ඩ කියලා. එනිසා මේ පුන්න ප්‍රතිපදා උපුරුදු කරන්න. තවක් කෙනෙගේ ගුණ හිතන්න. ඔබට තවත් කෙනෙක් නිසා තරහ ඇති වෙනවන ඒ ගෙනගේ ගුණ හිතන්. ගිහි මිනිසුන්ට සමත විදර්ශනා භාාවනා පුරු්දු කිරීම අතිසෙන් දුස් කර නමුත් ගුණ සී කරන්න පුළුව. තමන් රැකයා කරන ස්ථාන තමන්ට ගැටලුවක් එෙන කෙනාගේ ගුණ යා හොඳ කෙනෙ මෙයා මෙහෙම කෙනෙක් මෙයා මෙහෙම කෙනෙක් ක. ඉසක් ගුණ සහිකරන්ද. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රතිපදාවක් විදිහට ගුණ සීහිකිරීම බුදුරජාණන්හන්සේ අපිට දේශනා කළතියෙනනවා. කටයුතු අධික විශාකා කටයුතු අධික මහනාවගේ සාක්ක්‍යවරුන්ට බුදුරජාණ වන්සේ වදාක් බුද්ධානුසති වරන්න දම්මානුසතිය සංඝානසතිය මේ බුදුගුණ දම්ගුණ සඟගුණා ගුණහිතීම ඒනිසා ගොඩා කරබුද් සංසින්ඳෙනවා ගුණහිතනකොට දැන්තීන ප්‍රශ්නය තමයි තමන්ගේ ගුණහිතනවා අනුන්ගේ අගුණහිතනවා. තම අනිත් අයගේ ගුණහිතන එක තමයි පුන්න ප්‍රතිපදාව. බැන්න්නට මෙයා මට ගැහුව නෑ. ගැහුවට මෙයා මව මැරුව නෑ. ඔය තර හැවිලා ගැහුවත් ඔයි ටිකින් ආය හොඳයිේ මනුසය. ඊලගේ ඔයි මනුසය කෑ කොස් සංගහගෙන ගාටුවයි බිහිලා. ඒ වගේ ඊළඟට තම විශේෂකාරණාවගමං කිවී පුංචි ළමයිට පුරුදු කරන්න මේ එක. තවත්කවු රරි බැන්නා කියාගෙන අඩාගනාවත් ඒ දරුවන්ට කියන්න අනේ ඕක හිතිං අත්තැල්ල දාන්න ගැහේ නෑනේ. ගැහුවා කියයාග අඩාගනවත් අනියෝක හිතන් අත්තැල්ල දාන්නට පොලිපලින් තඩි බැවි නෑනේ. අනේ මට පොල්ලක ගලකින් ගැහවා කියනට අනියෝවාත්තරෙන්ට මේ කඩුවකින් කැප්පුො. යකැපුය කිනිස්්චෙන් ගන්න ඔට විඩිතිීපය කිය යට හිතට දෙනවා. ඊට පාසිති වෙඩිතියාග අඩාගෙනාවක් කියල එකක් කොමටත් නෑන. ඒනිසා අපට පුරුදු කරන්න තියන්නේෙ මුල්ම තැන තමයි මට බැන්න්න මට ගැහුවා කිය තැන. පුංචි දෝනිලාට පමණන්නවෙී පවල් ප්‍රශ්න වෙලා දුවලගේ දෙෙට්ට එද්ද අම්මලත් ඒව පුරුදු කරන්න වාට අනේ දුවේ ඔය මනසය බැන්න හොඳ මනුසයේ. නැන්දම් දැම් වවෙෙ වෙන්නේ ද අනාාගෙන ඇවිල්ල මේ මනුසය මට බයිනවා කියනකුට ඕකා කියලා නැන් දම්මත් බයින පටග නම් මත්තයාගේ. වේනිසා මේ සමාජයේ ගින්දර ඇවිලි ඇවිලිය නම්. ඔබ නම් මතක තියාගන්න මේ අලු තවුරුද්දේ මේ දෙදස් විසයක අලු තවරුද්දේ මේ ධර්ම දේශනාවබට කරන්නේ. අලු තවරුද්දේ මම කරන පලවිනි ධර්ම දේශනාවේ. ඒනිසා ගිනි අවුලනි කෙනෙක්ෙන්ඩි පා ගිනි නිවඩ අනිතයි දුකක් කියගෙන එනකුට එකට පොහොරදාන්න එපා මෙයත් සංසිඳවන්න අරබුද්ධෙ සංසිඳවන්න ඒකට ගොඩාක් මුොදයි පන්න ප්‍රතිපදාව. ඒ නිසා අලුත් අවුරුද්ධේ පුන්න ප්‍රතිපදාාව මකද පුන්න ප්‍රතිපදාව ක්‍රම දෙේකට යන එකත් තමයි ලොකූ බලාපොරොත්තුව ඇතුව තැනකට අන්්ඩිපා අවුම බලාපොරොත්තුව ඇතුව තැනකට යන්න න එක මයි ැන්නොත්තිතන්න ගැවවි නෑ. ගැහුවති තන්න පුළවායුදලින් තඩි බෑගෙනෑ කියල. ගුණ හිතන්න අනිත්තයකි. ඒ නිසා පුන්න ප්‍රතිපදාව තුළින් ඔබගේ ජීවිතයේ සූපත්වීවා කියලපි සිත් ප්‍රාර්ථන කරනන්න.